සුබ සන්ධ්‍යාවක්. ඔබ සවස 6 30 ITN ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය පමනුහේන්ද්‍ර. මම දිනෝෂී දීරසිංහ. අද ප්‍රථම නවදහනේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. රතුපස්වල ඇවන්ගාඩ් සහ එග්නලිගොඩ සිද්ධීන් සෙවීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩලු තුනක්. බැඳුම් කර පරීක්ෂණ කඩිනම් කරන්නයි ජනපතිගෙන් උපදෙස්. ළඟදීම එන දිනන සන්ධානය. මේක තමයි පුල්ම සන්ධානය. මේක තමයි ආණ්ඩුව දිනවන සන්ධානය. වික්ටෝරියා දැල්පන්දු මුල්පුටුවට නිතරගෙන්. රතුපස්වල ඝාතන සිද්ධිය, ඇවන්ගාඩ් සිද්ධිය සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩලු තුනක් පත් කර තිබෙනවා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතායි මෙම විනිසුරු මඩලු තුන පත් කළේ. ඒ නීතිපති දප්පුලද ලිවේරා මහතා අගවිනිසුරුවරයාගෙන් ලිඛිතව සිදු කළ ඉල්ලීමට අනුවයි. ඒ අනුව අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් එම එක් එක් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මගින් වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි. බැදුම් කර චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ බැදුම් කර වංචාව පිළිබඳ විමර්ශන සභාවේ සමාජිකයන් ඇතුළු නිලධාරීන් හමු අවස්ථාවේදී. බැඳුම් කර වංචාව පිළිබඳ විමර්ශන සභාවේ සමාජිකින් ඇතුළු නිලධාරීන් සමග අද පෙරවරුවේ ජනාධිපතිතුමා සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. එහිදී ජනාධිපතිතුමා එහි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ඉතා කඩිනමින් අදාළ පරීක්ෂණ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට එරෙහිව පියවර ගන්නා ලෙසයි. පරීක්ෂණ පමාවීම යුක්තිය ඉටුවීමට බාධාවක් බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. මේ වන විට අන්තර්කාලීන වාර්තා හතරක් ලැබී ඇති බවත් මෙම දෙසැම්බර් මාසය වන විට ඉතිරි වාර්තාද ඉදිරිපත් කළ හැකි බවත් කමිටුවේ සාමාජිකයින් අනාවරණය කර තිබෙනවා. නිලධාරීන් පෙන්වා දී ඇත්තේ මුදල් විශුද්ධීකරණය සම්බන්ධව බැංකුවලින් වසර පහක ලේඛන ඉල්ලා සිටියද තවමත් එම වාර්තා ලැබී නොමැති බැවින් පරීක්ෂණ කටයුතු ඉදිරියට සිදු කිරීමේදී අපහසුතාවයක් මතුව තිබෙන බවයි. මෙම වංචාවට අදාළ චුදිතීන්ට දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධමය වරදක් ලෙස චෝදනා ඉදිරිපත් කර තිබෙන බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළා. අදාළ සාක්ෂි දිවුරුම් ප්‍රකාශ මගින් මෙම දෙසැම්බර් මාසයට පෙර ඉදිරිපත් කරන බවද ඔවුන් ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. නව යුදාමුදාපති ලොතිනන් ජනරල් ශවීන්ව සිල්වා මහතා අර්ලීගා මන්ත්‍රී දියක්‍රම අත්තරනිල් වික්‍රමසිංහ මහතා හබවනා. යුදාමුදාවේ 23 වන හමුදාපති රැලිස පත් වූ ශවීන්ද්‍ර සිල්වා මහතා සිය රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා හමු වූ පළමු අවස්ථාව මෙයයි. නව යුද හමුදාපතිවරයාට සුභපැතු අග්‍රාමාත්‍යවරයා මෙම හමුව සංකේතවත් කරමින් සමරු තිළිණයක්ද පිරිනැමුවා. ඉදිරි මැතිවරණ දිනවන පුළුල්ම සන්ධානය ගොඩනගෙන බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. මහරගම පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමු වේ අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් දෙදෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් ප්‍රකාශ කළා. පක්ෂය සහ විනය කමිටුව පක්ෂයේ ගන්න තීන්දු තීරණ මත මහලේකම්වරිය විදියට ක්‍රියාත්මක කිරීම මට පැවරලා තියෙනවා. බෝ අය මගේ මිත්‍රයෝ පෞද්ගලිකව, නමුත් පක්ෂයේ ලේකම්වරයා විදියට ගන්න ඕන තීන්දු තීරණ මගේ ගැනීම මගේ වකීමක් නේ. ඉතින් ඒ නිසා අපි අවශ්‍ය ක්‍රියාමාර්ග තමයි අරගෙන තියෙන්නේ. යම් යම් ප්‍රකාශ සහ සිද්ධීන් සම්බන්ධයෙන් කරුණු විමසලා තියෙනවා. ඒ ප්‍රකාශ සම්බන්ධයෙන් එච්චරයි. කණ්ඩායම රැස්වලා තීරණයක් ගත්තද සම්දානේ හැදීම සම්බන්ධයෙන්? ඔව්, අපි ඊයේ පක්ෂ නායකයෝ ඔක්කොම ටික වගේ ආවා. තීරණයක් ගත්තා ඉක්මනින් සම්දානේ හදන්න කියලා. ඒකේ තිබ්බ යම් යම් සංශෝධන ඔක්කොම කරලා තියෙනවා. ඒ අනුව අපි ඉතා ඉක්මනින් සම්දානේ හදනවා. මේක තමයි පුල්ම සම්දානේ. මේක තමයි ආණ්ඩුව දිනවන සම්දානේ. ඒ සම්දානේ ඉන්න අය මොන සම්දානේවත් නැහැ. විපක්ෂී ඉන්න අයත් එතන තමයි එකතු වෙන්නන්නේ. නායකයා ඉන්නවා, නියෝජ්‍ය නායකයා ඉන්නවා, මේ දෙන්නම අපිට ශක්තියක්. ඉතින් මේ ඔක්කොම එකතු කරයි යන්නේ. ඔයාලට ඕනෙම කඩන්න. අපි කඩන්න දෙන්නේ නැහැ, කොහොම හරි අපි එකතු කරයි යනවා. මොකද මේ ඔක්කොමගේ අවශ්‍යතාව අපිට ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගයේ මත ජනාධිපතිවරණයේ ජයග්‍රහණයේ තීරණය බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
ඔහොට්ටුව පක්ෂයටත් අපි කොයි වෙලාවකවත් එකතු වෙන්නේ නැහැ. අපි පක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන තමයි මේ යම් සහයෝගතාවයක් ඇති කරගන්න ඕන නම් ඇති කරගන්නේ. එහෙම නැත්නම් අපිට අපි තනියම හරි අපේ ගමන යනවා. මොකද මේ පක්ෂය විනාශ වෙන්න අපි කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ. ඒක තමත් වගකීමෙන් අපේ පාක්ෂිකයන්ට කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනාගතයේදී ආණ්ඩුවක් බලයට පත් කරන ඊළඟ ජනාධිපතිවරයා පත් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. තීරණය මතයේ කියන එක අපි තමත් වගකීමෙන් කියනවා. ඔහොට්ටුවට ගිහිල්ලා ඉන්න සෙල්ෆියකින් අයින් වෙලාවත් ඒක සෙල්ෆි සාම ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන් ගණනාවකට විනය පරීක්ෂණ පවත්වමින් තියෙනවා. මේ වෙලාවේ අදහසක් ආව ඇයි ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ට විතරක් මේ තත්ත්වය. ඒ නිසා පක්ෂය ඒකමතිකව සම්මත වුණා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට විරුද්ධවත් මේ පක්ෂයෙන් ඉවත් වීම පිළිබඳව විනය කටයුතු කළ යුතුයි කියලා ආරම්භයක් විදියට ජාතික ලැයිස්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු වෙනත් පක්ෂයක සමාජිකය බවට පත් වෙලා තියෙනවා නම් ඒ අයට විරුද්ධව විනය පරීක්ෂණ පවත්වන්න කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට රාජපක්ෂ පවුලෙන් තොර අපේක්ෂකයෙකු නොමැති බව අමාත්‍ය දයාගමගේ මහතා පවසනවා. ජනාධිපති අපේක්ෂකයා වීමට සුදුසුකම් ඇති පුද්ගලයින් ඕනෑ තරම් එක්සත් ජාතික පක්ෂය තුළ සිටිනා බවද ඒ මහතා ප්‍රකාශ කළා. ඒ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂේ නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා, දැනට පක්ෂේ නියෝජ්‍ය නායක හැටියට ඉන්නවා සජිත් ප්‍රේමදාස මැතිතුමා. පක්ෂයට ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ ව්‍යවස්ථාව අනුව සාමාන්‍යයෙන් එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදාය තමයි ජනාධිපතිවරණය ප්‍රකාශ කරාට පස්සේ අපේක්ෂකයා කවුද කියලා නම් කරන එක. පොදු ජන එක්සත් පෙරමුණට රාජපක්ෂ පවුලින් පිට අපේක්ෂකෙක් නැහැ. නමුත් අපේ පක්ෂේ එහෙම නැහැ. අපේ පක්ෂේ ජනාධිපතිවරණයට ඉල්ලන්න සුදුසුකම් තියෙන කට්ටිය මම හිතන්නේ අඩුම වශයෙන් පහසුවෙන් අපිට නම් 10ක් වුණත් නම් කරන්න පුළුවන්. බැරි වෙලා හරි යෝජනා දෙකක් ආවොත් එහෙම එතකොට ඒ නමට කවුරු හරි වෙන නමක් ඉදිරිපත් කරන්න පුළුවන්. එකක් නෙවෙයි සමානට නම් හතරක් පහක් ඉදිරිපත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් කෘත්‍ය අධිකාරී මණ්ඩලය සහ පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම එකතු වෙලා අපේක්ෂකයව තෝරගන්නවා. එතකොට ඒ වැඩිම කැමැත්තක් තියෙන අපේක්ෂකයා කෘත්‍ය අධිකාරී මණ්ඩලයෙන් නම් කරනවා. එතකොට අපි එයාව කර තියාගෙන යනවා. අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව නම් කරලා දවස් 45න් අපි මැතිවරණය කරේ. එතකොට ජනතාව එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවෙන් විශාල දෙයක් බලාපොරොත්තු වෙනවා. 2020 අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා. පක්ෂයේ දායකත්වය අනවශ්‍ය ලෙස විවේචනය කළ කැබිනට් නොවන අමාත්‍යවරුන් දෙදෙනා පිළිබඳවද අමාත්‍යවරයා අදහස් පළ කළා. ඇත්ත වශයෙන්ම පරක්කු වැඩි. නායකත්වය කවුරු හරි විවේචනය කරොත් එහෙම අනිවාර්යයෙන්ම විනයානුකූලව ක්‍රියා කරන්න ඕනේ. මොකද එහෙම වැඩ කටයුතු කරනවා නම් පක්ෂයක් නෙවෙයිනේ. ජල සම්පාදනය සහ ජල කළමනාකරණය පිළිබඳ සම්මන්ත්‍රණයක් අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජල සම්පාදනය සහ කළමනාකරණය පිළිබඳ යෝජිත ව්‍යාපෘති ප්‍රජා ජල යෝජනා ක්‍රම ඇතුළු ව්‍යාපෘති රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. ජල කළමනාකරණයේ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම අරමුණු ඉලක්ක කරගැනීමේ මෙය සංවිධානය කෙරුණේ. We are looking at a sector where both top-down approach and bottom-up approach. ජනතාවට සුදුසු සහ ඵලදායි ජල සැපයුම ලබා දීම සඳහා පාර්ශවකරුවන් උපරිම ලෙස දායක කර ගැනීමට අපි කටයුතු කරනවා. නව තාක්ෂණය යොදා ගැනීම පිළිබඳවත් සොයා බැලුවා. ගම්මාන දහසකට ජල සැපයුම ලබා දෙන ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා. පසුගිය රජයෙන් මෙම ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 1500ක් වෙන් කළා. ජල සැපයුම පද්ධතිය වඩාත් ශක්තිමත් කිරීමට පියවරගෙන තිබෙනවා. සම්මන්ත්‍රණයෙන් අනතුරුව මාධ්‍ය වේදින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරයා. එක්සත් ජාතික පක්ෂය තමන්ගේ අපේක්ෂකයා පිළිබඳව තීරණයක් ගත්තහම ඉන් පසුව තමයි අපි සන්ධානය පිළිබඳව අත්සන් කිරීමේ උත්සවයකට එකතු වෙන්නේ කියන එක ඉතාම පැහැදිලිව අපි කියලා තියෙනවා. අපෙන් පුද්ගලයෝ ගැන අහන්න එපා. මං කිව්වා නේද පුද්ගලයෝ ගැන අහන්න අවශ්‍ය නැහැ. අපි කාටද සහයෝගය දෙන්නේ කියන එක ඒ ජනප්‍රියතාවය උඩ ඒ වගේම ඒ පෞරුෂත්වයේ දිහා බලලා ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති දිහා බලලා අපි තීරණය කරමු. ඔබතුමාට සහ බදුරුදීන් අමාත්‍යවරු තමයි දැන් මේ තීරණයක් නැත්නම් ජනප්‍රියතාවය මේ පිළිබඳව අපිට තීරණයක් තිබෙනවා. අපි කාටද සහයෝගය දෙන්නේ කියලා අපි තීරණයකට එළඹුම් අපි ඔක්කොම අපේක්ෂකයන්ගේ නම් ඉදිරිපත් වුණාට පස්සේ. තමන්ට බලය ලබා දෙන හොත් රට තුල බෞද්ධ පුනර්ජීවනයක් ඇති කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සසුනට අරුණ වැවයි දාගබයි ගමයි පන්සලයි වැඩසටහන යටතේ ලුණුගම්මෙහෙර ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ අභිනවෙන් ඉදිකළ චෛත්‍ය සසුනට පූජා කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි දානපතින්ගේ ආධාරයෙන්
මෙම චෛත්‍යය ඉදිකර තිබෙනවා. සමහරුන් විවිධ කරුණු කාරණා කියනවා සජිත් ප්‍රේමදාස වෙහෙර විහාරස්ථාන හදනෝ වැඩි කියලා. නමුත් මම එකක් කියන්න කැමතියි. මගේ කාලවකවානුවක් තුළ කිසිම කෙනෙකුට වෙහෙර විහාරස්ථාන ඉදිකිරීමේ සීමා බන්ධනයන් පනවන්නට මම ඉඩ තබන්නේ නැහැ. මම යෝජනා කරනවා ඉදිරියේදී සිදුවෙන හැරුම් ලක්ෂ්‍ය තුළ රටේ ජනතාව මා වෙත ඒ වරම ලබා දුන්නොත් වසර පහක් ඇතුළත මේ රටේ සෑම සිද්ධස්ථානය අඩුම ගණනේ එක විහාරස්ථානයක එක අඩුපාඩුව අංග සම්පූර්ණව විසඳීමේ ඒ කර්තව්‍ය මම අනිවාර්යෙන්ම ඉෂ්ට කරනවා කියන වැදගත් අදහසක් මේ අවස්ථාව ඉදිරිපත් කරමින්. මහා සංඝරත්නයේ දේශපාලන නියෝජිතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමන් විශාල වැඩ කොටසක් නිවාස සංවර්ධන සැලැස්ම ඉදිරිපත් කළා තිබෙනවා. ඒකටම සම්බන්ධ කරලා සසුනට අනුන යනුවෙන් මේ විහෙර මහන්සියලා පන්සල් ගොඩනැගිලි ආදියක් දියුණු කරගෙන යනවා. මේ පියා ගැනත් අපට හැම විටම මතක් වෙන්නේ රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපතිතුමා. එතුමා ක්‍රියා කළේ ඒ ආකාරයෙන්මයි. ඒ වගේම අපේ ශ්‍රී ලංකා අමරපුර මහානිකාය ප්‍රතිඵල සම්පන්න සංඝ පිරිසක් වැඩඉන්නවා. උන්වහන්සේලාගේ සාකච්ඡාවක් තිබෙනවා. දැන් මෙතුමාට නොබෝ දවසකින් ඉතා ඉහළම ගෞරව නාමයකින් සැලකිල්ලක් ගෞරවයක් දක්වා. යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් මේ දිනවල පැවැත්වෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ 6 දිනේ අදයි. මේ යටතේ මහජන සුබසාධන වැඩසටහන් රැසක් අද දිනේත් සංවිධානය කර තිබුණා. ජනාධිපති ලේකම් කාර්යාලය සහ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්වයි රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටහස 15 එය ක්‍රියාත්මකයි. දිස්ත්‍රික් මට්ටමින් මෙතෙක් නොවිසඳුණු මහජන ගැටලු විසඳමින් සංවර්ධනය වේගවත් කිරීම වැඩසටහනේ අරමුණයි. සමස්ත වැඩසටහන අවසානයේ ව්‍යාපෘති 4000ක් නිමකර ග්‍රාම සේවා වසම් 435ක ජීවත් වන පවුල් 195000කට සිත සැලසීම රජයේ අපේක්ෂාවයි. අද දිනේදී මරතන් කේනි ප්‍රාදේශීය ලේකම් කොට්ටහසේදී මද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් පැවැත්වුණා. අඩුවාදෑම් ලාවේ පවුල් සඳහා පාපැදි සහ පොත් බෙදා දීම, ආබාධිත වූවන් සඳහා දිවසුරකු මධ්‍යස්ථානයකට මුල් කළ තැබීමද අද දිනේදී සිදු කෙරුණා. මරතන් කේනි ප්‍රාදේශීය ලේකම් කොට්ටහසේ අඩුවාදෑම් ලාවේ පවුල් 7 නිවාස ප්‍රදානය කෙරුණේ යාපනය දිස්ත්‍රික් ලේකම් එන් වේදනායක මහතාගේ ප්‍රධානත්වයෙන්. එම ප්‍රදේශයේ ජීවත් වන යුවළ 3 නීත්‍යානුකූලව විවාහ කර දීමට අද දිනේදී කටයුතු කිරීමද විශේෂත්වයක්. ආර්ථික අපහසුතා සලකා බලා මුද්දර ගාස්තු ලෙස රුපියල් 200ක් පමණක් ඔවුන්ගේ ණය කිරීමට කටයුතු කෙරුණා. යාපනය දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල නිලධාරීන් මෙන්ම ත්‍රිවිධ හමුදාව සහ පොලිසියද මෙම වැඩසටහනට විශාල දායකත්වයක් ලබා දෙනවා. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහන ලබන 30 දක්වා යාපනය දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මකයි. සියලු සංවර්ධන වැඩසටහන් ජනතාව අතරට ගෙන යාම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානයක් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාපිත කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේදී විත්ති පාර්ශ්වයේ සාක්ෂිකරුවෙකු ලෙස අද සාක්ෂි ලබා දුන්නා. ඒ මහතා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි කියන සිතිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවට අදාළවයි මෙසේ සාක්ෂි ලබා දුන්නේ. සිද්ධියට අදාළ තමන්ගේ ප්‍රකාශයට පාදක වූයේ දූෂිත නීතිඥවරුන් සම්බන්ධයෙන් බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. විනිසුරුවරුන් සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කිරීමට තමාට අභිලාෂයක් නොතිබූ බවද ඔහු ප්‍රකාශ කළා. නඩුවට පාදක වී ඇති ප්‍රකාශය සිදු කළේ එවකට අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විජේදාස රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට පටහැනිව ක්‍රියා කිරීම පිළිබඳ අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමකින් අනතුරුව බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා. අද දින වන විට පැමිණිලි පාර්ශ්වයේ සාක්ෂි විමසීම අවසන් කළ අතර විත්ති පාර්ශ්වයේ සාක්ෂි විමසීම ලබන මස 10 සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ලස් කොමිෂන් සභාව ගොනු කළ නඩුවක් ඔක්තෝබර් මාස 2 වෙනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. වසර 6ක කාලයක් තුල සිය ආදායමෙන් උපයාගත නොහැකි රුපියල් මිලියන 75ක පමණ මුදලක් හා දේපල අයතා ආකාරයට උපයා ඇති බවට පවසමින් පවරා ඇති නඩුව අද කැඳ වූ අවස්ථාවේ මෙම නියෝගය ලබා දුන්නේ. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවයි නඩුව පවරා තිබෙන්නේ. ඉදිරි කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සඳහා ඔක්තෝබර් මාස 2 වෙනිදා නඩුව යලි කැඳවීමට මහාධිකරණය නියෝග කළා. මහජන ආරක්ෂාව තර්කිරීම හා ත්‍රස්ත කටයුතු මර්ධනය වෙනුවෙන් ජපානය රුපියල් බිලියන 1.6ක ප්‍රදානයක් ලබා දී තිබෙනවා. ඊට අදාළ හෝමාරුපත්‍ර ජපන් රජය සමග අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. තවත් යෝජනා කිහිපයක් අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. පස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය මගින් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආරක්ෂාවට ඇති වූ අහිතකර තත්ත්වයට විසඳුම් ලබා ගැනීම සඳහා ක්ෂණික ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රදානය ලබා දී තිබෙනවා. ත්‍රස්ත ක්‍රියාකාරකම් වැළැක්වීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා අත්‍යවශ්‍ය උපකරණ පොලිසිය සහ ගුවන්තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගම වෙත ලබා දීමට එකඟත්වය පළ වී තිබෙනවා. ශ්‍රී ලංකන් එයාලයින්ස්, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන ආයතන පිළිබඳ සිදුවතැයි කියන අක්‍රමිකතා විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. ශ්‍රී ලංකන් එයාලයින්ස්, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන ආයතනවල සිදුවතැයි කියන අක්‍රමිකතා විමර්ශනය කර සකස් කළ වාර්තාව නිර්දේශ 32කින් සමන්විතයි. එම වාර්තාවේ ඇතුළත් නිර්දේශ අනුව ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඒ නීතිපතිවරයා වෙත යොමු කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශය ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ දෙපාර්තමේන්තුව ලෙස සංශෝධනය කර තිබෙනවා. ජාත්‍යන්තර හා දේශීය ආයතන සමග කටයුතු කිරීමේදී ඇතිවන ගැටලු නිරාකරණය මෙහි අරමුණයි. දෛනික නියාමන අධිකාරියේ පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. වර්තමාන ශුද්‍ර මූල්‍ය පනත අවලංගු කර මුදල් අමාත්‍යාංශය මගින් පරිපාලනය වන පරිදි නීතිමය බලතල හිමි ස්වාධීන ආයතනයක් ලෙස පාර්ලිමේන්තු පනතක් මගින් මෙම අධිකාරියේ පිහිටුවනවා. ඩාවුල, කලේවිල, දඹුල්ල යන ප්‍රාදේශීයලෙකම් කොට්ටාස තුළ ක්‍රියාත්මක කළ වෑමැඩිල්ල ජලාශ ව්‍යාපෘතිය සඳහා පවරාගත් ඉඩම් වෙනුවෙන් එම ජනතාවට ලබා දුන් ඉඩම් මුරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘති කටයුතු සඳහා රජයට පවරා කැණුණා. ඒ හේතුවෙන් ඉඩම් අහිමි වූපන්ට වන්දි මුදල් පිරිනමෙනවා. නව අධ්‍යාපන පනතින් අධ්‍යාපනයේ සියලු ගැටලුවලට විසඳුම් හිමිවන බව අමාත්‍ය අකිල විරාජ් කාරිවසම් මහතා පවසනවා. මහරගම පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ ඉදිකිරින නව කාර්යමණ්ඩල නිවාසිකාගාරය සඳහා මුල්කල තිබීම අමාත්‍ය අකිල විරාජ් කාරිවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මහල් තුනකින් සමන්විතව ඉදිකිරින මෙය කාමර 65කින් යුක්තයි. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලින් වෙනුවෙන්ද කාමර දෙකක් ඉදිකිරීමට නියමිතයි. මේ සඳහා වැය කිරීම මුදල රුපියල් මිලියන 100ක්. ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ජයන්තී ගුණසේකර මහත්මියතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි වෙනස් වෙමින් අනාගත ලෝකයේ නව වෙනස් වීම් හඳුනා ගනිමින් කාර්යභාරය ඉෂ්ට කරොත් තමයි අපේ රටේ 145කට ආසන්න දරු දැරියන්ට අනාගතයක් ඇති වෙන්නේ. විශේෂයෙන්ම අධ්‍යාපනයේ වේගෙන් වෙනස් වෙනවා. 1900 වගේ ඈත අතීතයේ වෙනකොට දැනුම දෙගුණයකින් වෙනස් වෙන්න වර්ෂ 100ක් විතර ගත වුණා. වර්තමානයේ සමහර විශේෂ ශාස්ත්‍රවල දැනුම දෙගුණකින් වෙනස් වෙන්න ගත වෙන්නේ මාස 13ක් වගේ කෙටි කාලයක්. පටපට ගාලා වෙනස් වෙනවා. නව තාක්ෂණය වෙනස් වෙනවා. මේ ගමන් මාර්ගයේ අපි ආයතුව තිබෙනවා. ඒ නිසා තමයි අපි අධ්‍යාපන පද්ධතියේ මේ වෙනස්කම් තීන්දුව తీරන ගන්නේ. ඉතාම ශක්තිමත් අධ්‍යාපන පනතක් දැන් හදලා තියෙනවා. නීති කෙටුම්පත් අංශවලින් ඒ අනුමැති අරගෙන ඉවරලා ඉදිරිපත් කරපුවම ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් මෙතන තියෙනවා. භීෂණය වැපරූ පුද්ගලින් වීරයන් ලෙස විවිධ කතා කියමින් යළි බලය ලබා ගැනීමට උත්සාහ තරමින් සිටින බව අමාත්‍ය රංජිත් මත්තුම්බණ්ඩාර මහතා පවසනවා. මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. බඩල් කුඹුර හා මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල අඩු ආදායම් ලැබී පවුල් 800කට සිමෙන්ති ප්‍රදානය කිරීම අමාත්‍ය රංජිත් මත්තුම්බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඊට අමතරව එම කොට්ටාස දෙකෙහි සියලු පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා එක් මධ්‍යස්ථානයකට රුපියල් 150,000 බැගින් වූ ජල පෙරණ උපකරණ ලබා දීමද අමාත්‍යවරයා අතින් සිදු වුණා.
මම නීති හා සාමය ඇමති කාර් මම සාකච්ඡාවක් තිබ්බා මේ පොලිසිය සේවය අතහැරගිය 8000ක්. අර නිලධාරීන් මට කිව්වා සර් 2009 10 වෙනි මාසෙ ඉස්සෙල්ලා ගිය කට්ටිය නම් ගන්න බෑ අපිට. මම ඇයි කියලා. වියගුළු භාවයට තමයි ගිහිල්ලා තියෙන්නේ. වියගුළු ගන්න බෑ කිව්වා. ඉතින් ඔය ගෝඨාභය රාජපක්ෂත් ඒ වගේ මිනිහෙක්. 1991 බ්‍රිගේඩියර් වෙලෙක් ඉදිරිදී යුද්ධයට බය ගියා ඇමරිකාවට. ගිහිල්ලා ඇමතිකාවේ පුරවැසි භාවය ගත්තා. තාමත් පුරවැසි. මම අහන්නේ මේ අයද රණවිරු? ඊට පස්සේ අයියා ජනාධිපති වුණායින් පස්සේ ආවේ. අයියා ජනාධිපති වුණා ඇවිල්ලා ආරක්ෂක ලේකම් විදියට හිටියා. ඉතින් මං අහන්නේ මේ බියගුළු භාවයට නම් රාජපක්ෂට දෙන්නත් ඕනේ නැනේ. දර රාලම් නට දුන්නේ නැති. මේගොල්ල මේකේ භීෂණේ වපුරපු අය. හොරකමේ අනන්තයට ගියාය. කොහොමද රටක් පාරදී? දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් ලබන 30 වනදා දක්වා අපේක්ෂා කෙරෙනවා. දිවයින පුරා විටින් විට හමන පැයට කිලෝමීටර් 50 දක්වා තරමක තද සුළඳ ඇති විය හැකි. බස්නාහිර මධ්‍යම සබරගමුව දකුණ සහ වයඹ යන පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. එමෙන්ම නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, ගම්පහ, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක් පමණ තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. එමෙන්ම හෙට දිනේ දහවල් 12:12ට තිරුකේශ්වරම්, වද්දකන්දල්, පරාක්‍රමපුර සහ කල්ලරාව යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී. මේ අතර ජලවිදුලි නිෂ්පාදනය සඳහා උපයෝගී කරගන්නා ප්‍රධාන ජලාශහයේ ජල මට්ටම වර්ධනය වෙමින් පවතිනවා. විශේෂයෙන්ම මේ වර්ෂාපතන ආරම්භයේ පෙර 104ක වගේ තත්ත්වයක පැවති ජලවිදුලි නිෂ්පාදනය සඳහා උපයෝග කරගන්න ප්‍රධාන ජලාශයයි ජලදාඩාවිය 146.4ක තත්ත්වයක දක්වා වර්ධනය වීමක් විදිහට පෙන්වා දීමේ හැකියාව තිබෙනවා. මේ අනුව කාසල්රි ජලාශය ජල මට්ටම 181.4ක තත්ත්වයක දක්වා, මාවුසකැලේ ජලාශය ජල මට්ටම 172.4 දක්වා, කොත්මලේ ජලාශය ජල මට්ටම 176.5ක තත්ත්වයක දක්වා වර්ධනය වීමක් සිදුලා තිබෙනවා. ඒ වගේම වික්ටෝරියා ජලාශය ජල මට්ටම මේ වනිත් පවතින්නේ 127.5ක තත්ත්වේ, සඳිනිගලේ ජලාශය ජල මට්ටම සාපේක්ෂව අඩු උද්ඝෝෂණයක නිරත වූ විශ්වවිද්‍යාල සිසුන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාරව එල්ල කළා. පෞද්ගලික විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත අහෝසි කරන ලෙස ඉල්ලමනුයේ විශ්වවිද්‍යාල සිසුන් උද්ඝෝෂණය පැවැත්වූවේ. ඒ අතළු තවත් පුවත් කිහිපයක් දැන් අන්තර් විශ්වවිද්‍යාල සිසුන් කොළඹ කොටුව ටෙක්නිකල් මංසන්ධිය අසලින් විරෝධතා පාගමන ආරම්භ කළා. මේ හේතුවෙන් ටෙක්නිකල් මංසන්ධිය සහ කොළඹ කොටුව අවට දැඩි රථවාහන තදබදයක් ඇති වුණා. විශ්වවිද්‍යාල සිසුන් ජනාධිපති කාර්යාලය දෙසට යාමට උත්සාහ කිරීමේදී කඳුළු ගෑස් හා අධිපීඩන ජල ප්‍රහාර එල්ල කරමින් ඔවුන් වැළැක්වීමට පොලිසිය කටයුතු කළා. මරදාන හා කොටුව දුම්රිය ස්ථාන අතරදී දුම්රිය දෙකක් ගැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් දුම්රියක රියැදුරු නියාමකවරුන් දෙදෙනා රිය සහායකයාගේ වැඩ තහනම් කර තිබෙනවා. කොළඹ සිට හලාවත දක්වා ධාවනය වූ දුම්රියක් සහ මරදානේ සිට කළුතර දක්වා ගමන් කරමින් තිබූ දුම්රියකුයි අද පෙරවරුවේ ගැටී තිබෙන්නේ. මරදානේ සිට කළුතර දක්වා ධාවනය වූ දුම්රිය සංඥා නොතකා පැමිණීම අනතුරට හේතුව බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. වැඩ තහනමට ලක්ව ඇත්තේ එම දුම්රියේ රියතුරාගේ, නියාමකවරුන් දෙදෙනාගේ සහ රිය සහායකයාගේ. දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකා දැල්පන්දු සංගමේ නව සභාපති ලෙස ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය තේරීපත් වුණා. ඒ ක්‍රීඩා අමාත්‍යාංශයේ අද පැවති නිලවරණයේදී. ශ්‍රී ලංකා දැල්පන්දු සංගමේ සභාපති දුරේට ලක්ෂ්මී වික්ටෝරියා මහත්මියට අමතරව සංජීවනී වනසිංහ මහත්මිය නාම යෝජනා ඉදිරිපත් කර තිබුණා. එහෙත් සංජීවනී වනසිංහ මහත්මිය තම නාම යෝජනා ඉල්ලාස් කර ගැනීම හේතුවෙන් ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය නව සභාපති ලෙස නිතරගින් තේරීපත් වුණා. උපසභාපති දුරේ හිමි වූයේ TMP කුමාරිහාමි මහත්මියටයි. HCW ගුණවර්ධන මහත්මිය ලේකම් දුරේ සඳහා තේරීපත් වුණා. හිරන්ති සේනානායක මහත්මිය උප භාණ්ඩාගාරික දුරේ සඳහා තේරීපත් වුණා.
ක්‍රීඩාව කියන්නේ ජයග්‍රහණය සහ පරාජය දෙකම අපි විඳදරාගෙන ඉන්න ඕන. ඉතින් පරිපාලනය දෙනවා නම් ඒවත් එහෙමයි. ඡන්දේ ඉතාමත් නීති අනුකූල විදිහට සාධාරණව පැවැත්තුනා. කණ්ඩායම් දෙකක් තුනක් තියෙන්නේ ඡන්දෙට ඉස්සෙල්ලා. ඉතින් ඡන්දෙන් පස්සෙන් තියෙන එකම කණ්ඩායම ජයග්‍රහණය කරපු අය තමයි ඒකේ වගකීම බාරගන්නේ. ඒ සමග එකතු වෙලා සියලු දෙනාම ඉදිරි කටයුතු කරන්න ඕන කියලා තමයි මම කියන්නේ. මට ඇවිල්ලා මට අලුතෙන්ම මම ගමනක් යනවා කියලා හිතාන යන්න බෑ. මේ සඳහා මහන්සි වෙච්ච ගොඩාක් අය මෙතන ඉන්නවා. ඒගොල්ලන් තාමත් ක්‍රියාකාරීවම සම්බන්ධ වෙනවා. ඉතින් මම ඉදිරියේදී ආරාධනා කරනවා කවුන්සිල් මීටින් වල ඇවිල්ලා අපිට අදහස් දක්වන්න කතා කරන්න. ඒ අනුව කටයුතු කරොත් කෙටි කාලයේදී දිගු ගමනක් යන්න හොඳ වැඩපිළිවෙළ කරන්න පුළුවන් කියලා. අයිතෙන් සවස 6:30 ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk